ඉතින් අන්තිම දවසේ තමයි මට කැමරාව කම්බුනේ අන්තිම දවසේ අන්තිම වෙලාවේ ගයිස් ඉතින් අද වෙනස්ම බ්ලොග් එකක් අරගෙන එන්නේ මම දැන් ඉන්නේ චෙන්නයි එයාපෝට් එකේ සිංගප්පූර් ගැන යන්නේ ඉතින් පාන්දර කටුනායක එයාපෝට් එකේ ඉඳන් චෙන්නයි වලට ආවා ට්‍රාන්සිට් යන්නේ දැන් චෙන්නයි වලින්දා තවල් දෙකයි ගානකට ආපහු සිංගප්පූර් වලට තියෙනවා ඉතින් මේක වෙනස් ලෝකයකක් ඔයගොල්ලෝ මෙට කලින් ගොඩක් අය දැකලා නැති දේවල් ඉතින් ඔන්න ඉන්දියාවේ චෙන්නයි එයාපෝට් එකේ ඉඳන් සිංගප්පූර් වල චැංගි එයාපෝට් එකට මම ආවා. ඉතින් චෙන්නයි වල ඉඳන් සිංගප්පූර් ටෙන්ඩර් පැය 4.5ක් වගේ ගියා. දැන් වෙලාව සිංගප්පූර් වලින් රෑ 9:30ට වගේ. ඉතින් අපි රෑට මුකුත් කාලත් නැහැ. අපි දැන් වැළුවේ කෙලින්ම අපි නවතින හෝටල් එකට ගිහිල්ලා ඊට පස්සේ එළියට ගිහිල්ලා මොන හරි ඩිනර් වලට අරගන්න කියලා තමයි හිතුවේ. ඉතින් දැන් එයාපෝට් එකේ එළියට ගිහිල්ලා අපි ටැක්සි එකක් අරගන්න ඕනේ. ටැක්සි එකක් අරගෙන ටැක්සි එකෙන් තමයි හෝටල් එකට යන්න හිතුවේ. ඉතින් මෙහි ටැක්සි සේවාවක් තියෙනවා ග්‍රැබ් කියලා. සාමාන්‍යයෙන් අපේ පාවිච්චි කරන පික්මි උබ වගේ තමයි. එහෙනම් ඉතින් ඊළඟට අපි ග්‍රැබ් එක එයාපෝට් එකේ ඉඳන් හෝටල් එකට කිලෝමීටර් 19ක් 20ක් වගේ අතර දුරක් තියෙනවා. ඉතින් මේ ටැක්සි එකට අපිට ගෙවන්න වුණා සිංගප්පූර් ඩොලර් 22ක්. එතකොට මම වීඩියෝ කරන දවසේ ඉඳන් ඩොලර් රේට් එක සාමාන්‍යයෙන් සිංගප්පූර් ඩොලර් එකක් ශ්‍රී ලංකා රුපියල් වලින් 230ක් වගේ මුදලක් තමයි වෙන්නේ. මෙන්න තියෙනවා අපේ හොටෙල් එක. ඉතින් අපි රූම් එකට යන ගමන් ඉන්නේ මේ තියෙන අපේ කාමරේ 13:48. ඉතින් අරලා බලමු කොහොමද කියලා. ඉතින් සාමාන්‍යයෙන් සිංගප්පූරුවේ වියදම් කරන්න දේවල් තියෙන දේවල් වලින් අපේ වියදම් වැඩියෙන් යන එකක් තමයි accommodation. ඉතින් සාමාන්‍යයෙන් මේ හොටෙල් සාමාන්‍යයෙන් ගණන්. එතකොට මේ හොටෙල් එකේ අපිට සාමාන්‍යයෙන් එක නයිට් එකකට රුපියල් වලින් 20,000ක් විතර මුදලක් ගෙවන්න සිද්ධ වුණා. ඉතින් මෙහෙම තමයි අපේ රූම් එක තියෙන්නේ. අපිට දැන් එක බඩගිනිය අපි මෙහෙම වොෂ් එකක් දාගෙන එළියට යමු. මොනහරි කන්න මොනහරි තියනවද කියලා බලන්න.
ඉතින් දැන් රෑ 10 පහු වෙලා වගේ වෙලාව අපි දැක්ක මේ හරි 7-11 කියලා ෂොප් එකක් තියෙනවා. ඉතින් අපි එතනට යනවා මොන හරි කණ්ඩ මොනද තියෙන්නේ කියලා දැනගන්න. ඉතින් අපි මේ පාරවල් මුකුත් දන්නේ නැහැ. අපි Google Map එකෙන් බැලලා තමයි බැලුවේ. ඉතින් මෙතන ෂොප් එකක් තියෙනවා. ෂොප් එකට ගිහිල්ලාම බලමු මොනවද කන්න තියෙන්නේ, කීයක් විතර වෙයිද මොකද කියලා. අපි ෂොප් එකට ගිහිල්ලාම බලමු. මෙතන බියර් තියෙන, බියර් එක ගන්න පුළුවන් ඕන. කාස්බර්ග් ටයිගර් කන්න මෙතන හදාගෙන පුළුවන් පුළුවන් නේ. රාමෙන් කියන මේක වෙන්නේ 4.20 ඩොලර්ස්. කළු පාට එක හොට් චිකන් ෆ්ලේවර්. ඊළඟට මේක තියෙනවා ආයික චීස්. මේක චීස් චීස් අපේ රෝස පාට එකක් ගමු. ප්‍රෝටීන් මිල්ක් ෂේක් එකක් අම්මුණා. අපේ ජිම් යන අයියලට හොඳයි මේක. පෝස්ට් වර්කවුට් එකක් විදියට. මෙතන පිටිපස්සේ බියර් තියෙනවා. මේ බියර් ගන්න බෑ රෑට 6:00 පස්සේ. ඇල්කොහොල් නොට් ඇලවුඩ්. අපි බියර් බොන්න ළමයි නෙමේ. මොන්ස්ටර් ගම්ද 246 තියෙනවා. මොන්ස්ටර් ගත්ත අපි. අපි ගත්තේ රාමෙන් දෙකක්. අපිට මේක මෙතනම හදාගන්න පුළුවන්. හොට් වෝටර් තියෙනවා.
කේන්දුක ඇතින් හදන රාමෙන් එක රස බලමු අපි. කේන්දුක අත්ගුණේ තියනද කියලා බලමු. ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එකට මා රබැද්දියක් උනේ. කවන්න එහෙම තමයි. ආපු ගමන් අපි කඩේකට ගියේ පළවෙනි පාර සිංගප්පූරුවට. මෙහි වෙලාව දැන් 11:40යි. අපි සෙවල් වෙන එකට ගියා. පොඩි පොඩි දේවල් ටිකක් වුණා පළවෙනි පාරනේ. ඉතින් අපි රැට කන්න ගත්තා. රාමෙන් තියෙනවා. අපි මේ චොප්ස්ටික්ස් කියලා දෙයක් ගත්තා. ආලෙන්න අපි චොප්ස්ටික්ස් කියලා හිතර ගත්තා. මේ මෙන්න මෙහෙම එකක් තමයි ඇතුලේ තිබ්බේ. මේකෙන්ද තමයි කන්න තියෙන්නේ. අර ගියා බඩෝක් තියෙනවද කියලා අහන්න. මම තමයි පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා. බලමු අපි ආයි ගත්තා මොන්ස්ටර් එකක් 2 for $6 තිබුණේ. ඒකට එකක් තුනක් වෙනවා ඩොලර්ස්. අය ටේස් එකක් ගත්තා එච්චරයි. මෙහි තැන තැන ගාබේජ් දාන්න බෑ. ඔක්කොම කරගෙන යන්න අපි ඩස්ටින් ගම්බල ගන්න. මෙමයි මෙහෙ රූල්ස් වගේක් තිබුණා. හරිද? එනවාට දැන් මෙයාවට පස්සේ පොඩි දේවල් ටිකක් දැක්කේ ඔන්න පෙන්නේ. ওই කාබේජ් දාන්න බෑග්වට මෙන්න මෙතන දාලා තියෙනවා. මේ දාලා තියෙනවා. මෙතන මේ ඉකරට් කොටක් දාලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ ස්මෝක් කරන්න වෙනම ඒරියාස් තියෙනවා. ඒකට ඒ ඒරියාස් වල ස්මෝක් කරාට පස්සේ ඔය සිගරට් කොට උනත් දාන්න බෑ. හැබැයි මෙතන දාලා ගිහිල්ලා තියෙනවා. අපි ෆයිනලි චොප්ස්ටික්ස් වගේ නෑ. කොහෙ තිබුණේ? ඇහුවා දුන්නා. එයා ළඟද තිබුණේ? yes. එයා මේ වත් තියාගෙන මම බ්ලොක් කරනවා නේද? මේවට මොනවද දැන් නැ ගන්න මේවා? මේ ගාබේජ් දාන්න බැරිවට හැමතැනම දාලා නැහැ. සිගරට් කොටේ ිටන් දාලා. සිංගප්පූර් ඉවර වෙන ගමන් තියෙනවා. උඹට මික්ස් කරලා ගිහින්. චිප්පේල්. ලෙනි පාරනේ පොඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා දන්නේ නැද්ද නේද? සබ්ස්ක්‍රයිබ් කරලා යන්න ඉගෙන ගන්න වෙනවා. දන්නේ සබ්ස්ක්‍රයිබ් කරලා මම දන්නවා. කොහොමද? චොප්ස්ටික් මට අල්ලලා පුරුදු. නියමනේ. එහෙම ඇහිලි. ඒ කියන්නේ උඩ ඇඟිල්ල දෙකේ මෙහෙම අල්ලන්න. ඉන්න කියන්නේ.
අපි මේ දැන් අපි කාපු වල කුණු ටික දාන්න තැනක් හොයනවා කොහෙද කියලා. කන්නේ පුදු ගාබේද? අංකල් බින්ද තුචබු. ගාබේ? ගාබේ. Yeah, that 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 bin. No, 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 no. Let's go in there. Let's go in there. Oh, okay, thank you. Thank you. Thank you. අන්දේ ලාවට එකට දෙන්නේ නැත්තේ. මොකෝ ඒගොල්ලෝ කිව්ව නෑ කියලා නේ.